උලමලාස ඇති මේක පාලනය කරන්න. දැනටත් ඒගොල්ලෝ ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවක් වගේ පාලනය කරනවනේ. ඒ නිසා ඒ උලමලගේ පුෂ්පාට්ටවලට බය නොවි ආණ්ඩුව තේරුම් ගන්න ඕන මේ රට කොහෙටද හසුරවන්න ඕන කියලා. ඉතින් අවාසනාවට සුසුම්නාව කැඩිච්ච මේ නායකයෝ ඉන්නේ. ඒ නිසා මේක තේරෙන්නේ මට මතකයි 2013 අප්‍රේල් මාසයේ 19 වෙනිදා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාව තවුෆික් කියලා මන්ත්‍රීවරයෙක් ත්‍රිකුණාමලේ. ඒකේ තිබුණේ අබි හුරෛරා අරාබි පාසල සංස්ථාපිත කිරීමේ පනතකි. මර්කස් සකාෆතුල් අරාබි පාසල සංස්ථාගත කිරීමේ පනතකි. මේක දාලා තියෙන්නේ කොහොමද? ඒ විදිහට අරාබි පාසල් තුනක් වෙනුවෙන් පනතක් ඉදිරිපත් කරනවා. ඒකේ අරමුණ තියෙන්නේ මොකද්ද? ඉස්ලාමීය ශරියා නීති යටතේ සමාජයට මඟ පෙන්වීමට ඉස්ලාමීය දේවධර්මාචාර්යවරුන් බිහි කිරීම මේ පනතේ අරමුණ වේ. ඒක මන්ත්‍රීවරයෙක් කතා කළාද පාර්ලිමේන්තුවේ මේ ගැන? කොහේ හරි අපි දැන් ඊයේ පෙරේදා විශාල වටයක් ගිහිල්ලා ආවා. කිලෝමීටර් ගණනාවක්. පළාත් ගණනාවක් ආවරණය වෙන විදිහට. ඉතාම පැරණි පල්ලියක සිංහල අකුරක් දැක්ක හැරෙන්න. අහවල් මස්ජිදේ කියලා සිංහල අකුරක් දැකුණ හැරෙන්න. අනිත් ඔක්කොම මොනවද තියෙන්නේ? අපි හලාවතින් එනකොට මොනවද දැක්කේ? අරාබි පාසල. ඔක්කොම ඉංග්‍රීසියෙන් ගහලා තියෙනවා, අරාබි අකුරෙන් ගහලා තියෙනවා. කොහෙද අපි දැක්කේ නැන්නේ සිංහල අරාබි පාසලක් කොහෙවත්? එතන සම්පූර්ණයෙන්ම මේ 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 මහා සංස්කෘතිය මේ මිනිස්සු වෙනස් වෙලා කොහෙටද මේ යන්නේ? අරාබි සංස්කෘතියකට ගිහිල්ලා අද නැත්තේ මොනවද මේ රටේ? තනිකරම විවස්ථාවටත් පටහැනිමයි මේ ආණ්ඩු මේ රට කරවන්නේ. ඒ නිසා අපට තේරෙන විදියට නම් මේ රටේ ජාතික චින්තනය නැමැති මේ කූඩුවේ සුසුම්නාව කැඩිලා, ජාතියේ සුසුම්නාව කැඩිලා, ජාතික නායකයන් හැටියට පෙනීන දේශපාලන නායකයන්ගේ සුසුම්නාව කැඩිලා. සුසුම්නාව කැඩුනහම වේදනාව දැනෙන්නේ නැහැ නේ මොළේට? මොළෙන්නේ වේදනාව හඳුනාගන්නේ. එතකොට අපිට ඉන්න දැන් සිංහල ජාතියට, සිංහල ජාතියේ ආරක්ෂාව ගැන තීන්දුව ගන්න ඉන්නේ සුසුම්නාව කැඩුණු නායකයෝ ටික. එනිසා මේ සිංහලයන්ගේ වේදනාව මේගොල්ලන්ට පේන්නේ නැහැ. දැන් අපි ඊයේ ගියා මන්නාරම් ප්‍රදේශයට. සිංහල ගමක් තියෙනවා. සිංහල ගමේ මිනිස්සුන්ට බොණ්ඩ වතුර ටික ගන්න වනජීවීන් අවසර දෙන්නේ නැහැ. අල්ලපු ගමේ වතුර දීන්න ඕන විදිහට ගෙවල් හදලා වතුර දීලා ලයිට් දීලා ඒවා ප්‍රශ්නයක් නැහැ එළිදාරින්ට. එකම බෆර් සෝන් එකේ. එහෙම රටක් මේ. ඒතොර මේ සිංහලයන් විඳින වේදනාව ගැන මොළේට ඒක සංවේදනය වෙන්නේ මොකද? සුසුම්නාව කඩලා දේශපාලන නායකයන්ගේ. ඒ සුසුම්නාව කැඩුණු නායකයන්ට කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඒ නිසා අද මේ කරන හෙළිදරව්වෙන් මේවා මේ අනපනත් මේ හදන පනත්වලට මේ කරුණු එකතු කරලා තියෙනවද නැද්ද කියන අපි දන්නේ නැහැ. හැබැයි අපි පුළුවන් තරම් දැනුවත් කරලා තියෙනවා. නමුත් දැනුවත් කළාට වැඩක් වෙන්නේ නැත්තේ තීන්දුව ගන්න. තාම හිටගෙන ඉන්නේ වැරදි තැන්වල. නිසා ඒක හරි භයානක කාරණාවක්. දැන් පළවෙනි මගේ අපේ යෝජනාව තමයි සංවිධානයක් හැටියට මේ මගේ අතේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම විවස්ථාව 11 වන පරිච්ඡේදයේ බුද්ධාගම අංක 9. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේය. එයින් 10 වන විවස්ථාවෙන් හා 14 වන විවස්ථාවේ 1 වන අනුවිවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන ඓතිහාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. එතකොට විවස්ථාව අනුව රජයේ වගකීම අදාළ වන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම සඳහා පමණයි. මේ විවස්ථාවට අනුව ආණ්ඩුවකට බැහැ. ආණ්ඩුවකට බෑ. අපි කල්පනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මේ සම්බන්ධයෙන්. ආණ්ඩුවකට බෑ වෙනත් මිත්‍යා දෘෂ්ටික ආගමික ඉගැන්වීම් වලට සන්නද්ධ වෙන්න. අධ්‍යාපන ක්‍රමයට මේ කොහෙවත් තියෙන ශරියාවට අදාළ දේවල් මේක ගෙනල්ලා පළපැදියම් කරන්න ආණ්ඩුවට බෑ. කිසිම ආණ්ඩුවකට බෑ අපේ විශ්වාසය. ඒ කියන්නේ වහාම සංවාදයක් ඇති විය යුතුයි. දැන් මේ මොහොත වෙනකොට ඔයගොල්ලෝ දන්නවද
මන්ද මෙතනල පටන් ගන්නේ මද්රසා ගැන තමන්ගේ ආගමික ශාස්ත්‍රවරයාට නබිනායකතුමාට වැඩිහිටියන්ට ආචාර කරන්න එපා කියන කළගුණ නොසලකන ඉගැන්වීම් මුල් කරගත්ත පල්ලියෙන් පරිබාහිර ස්ථානවල පවත්වාගෙන යන අරාබි මක්තබ් මද්රසා නවත්තලා පාරම්පරික පල්ලියේ නොමිලේ ලබා දුන්නු අරාබි නිලැඳුම නොමැති නිදහස් තාලිමුල් දේශීය මද්රසා ක්‍රමය නැවත සක්‍රිය කළා. දේශීය චින්තනයෙන් යුත් රටට ගහකොළට ආදරය කරන මුස්ලිම් දරු පැටවු ටිකක් මේ අපි බිහි කරගන්න ඕන. ගිය කෙන පෙරේදා කාතන් කුඩියේ නිවේදනයක් නිකුත් කරනවා. මගේ අතේ නිවේදනයේ තියෙනවා. නිවේදනයක් නිකුත් කරන මේකේ භයානකම තේරුම් ගන්න කාතන් කුඩියේ ජාම් උල්ලා පිරින් දේවස්ථානේ ජාමි උල්ලා පිරින් දේවස්ථානේ ශබ්දවාහිනිය පාවිච්චි කළා. මිනිස්සුන්ට කියනවා එන්න නැමදුමට එන්න. ඒ නැමදුමට එන අවස්ථාවලදී නබීතුමාට ආචාර කරන්න එපා කියලා මේ ශබ්දවාහිනී යන්ත්‍රවලින් උපදෙස් දෙනවා. මේ කාතන් කුඩියේ පෙරේදා. එතකොට ඒ වහබ්වාදීන්ගේ අනට විරුද්ධව මේ දක්වා කාතන් කුඩියේ උලමා සභාවක වචනයක් කියලා තියෙනවද? එතකොට කාතන් කුඩියේ මෙවැනි දේ සිද්ධ වෙනවා කියලා ඒ ජීවත් වෙන සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු අපට කතා කරලා කියනවා, හාමුදුරනේ බලන්න මේ ජමේතුල් උලමලගේ සාහසික හැසිරීම. දැන් සහරාන්ලා පුපුරවා ගැනීම දක්වා, ඊබ්‍රහිම්ලා පුපුරවා ගැනීම දක්වා ඒ ක්‍රියාවලිය මේ ජමේතුරුලම දැනගෙන හිටියා. මොකද ඒගොල්ලන්ගේ ඒ ආගමික මතවාදයේ කෙලවර සමූහ බිලි පූජා. ඉතින් අවමතරමින් ඒ සම්බන්ධයෙන්වත් කතා නොකරපු ඒ හඩපටේ පවා තියෙනවා අපි ළඟ. මෙවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙද්දී මේ ආණ්ඩුව තීරණය කරනවා මද්රසා නියාමනය කරන්න පනත ගේන ලහිලයි. දැන් මේ කරුණු ගොඩක් අස්සේ කරුණු ටික කියන්නේ මතක් වෙන හැටියට. මොකද අද රූපවාහිනී සංස්ථාවේ මොකද තත්ත්වේ? ඒ රූපවාහිනී සංස්ථාවේ මේ මං අහනවා පාස්කු 21 වෙනි ඉරිදායින් පස්සේ අද වෙනකන් බොදු බලසේනා සංවිධානය හෝ ජාතික සංවිධානයක එක ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවද? අපි එනවා හෙට අනිද්දම ජාතික රූපවාහිනියට. රටේ ජනතාවගේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන ආයතනවල ප්‍රධාන වගකීම වෙන්න ඕන අනිත් පෞද්ගලික මාධ්‍ය ගැන අපිට කතාවක් නැහැ. රටේ ජාතික මාධ්‍ය සියලු සංවිධානවලට සියලු දේශපාලන බලවේගවලට ඒ සම අවස්ථා ඒ ඉඩ දෙන්න. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? ඒ ආයතනයේ පරිපාලනය දුර්වල වෙලා තියෙනවා. ඒ දුර්වල වීම කොතෙක්ද කිව්වොත් වරදාන හැටියට මාධ්‍ය සම්බන්ධයෙන් කිසිත් නොදන්නා ප්‍රධාන තනතුරු වලට පත් කරලා තියෙනවා මුස්ලිම් මෙවුන් 3 දෙනෙක්. මොකටද මේ? සහජීවනයේ හදන්න. යකෝ බෝම්බ ගෙහුවේ අපට. මැරුණේ අපේ දරුවෝ, අපේ මිනිස්සු. දැන් ඇමතිවරු ටික පැත්තකට වෙලා නිලධාරීන් ලව්වා ඕන දේ වරදාන ටික දෙනවා. ඇයි? ඡන්ද ටික ළඟයිනේ. එනිසා මේ මැතිවරණ කාලයක් එන වෙලාවේ ආණ්ඩුවට කියනවා කරුණා කළා ඉස්ලාම් අන්තවාදයත් එක්ක හුරතල් වෙන්නේ නැතුව මේ අනපනත් කියන එක වහම නවත්තන්න කියලා. ඒ වගේම ජාතික රූපවාහිනී ඒ අනිත් මුස්ලිම් මැතිවරුන්ට ඒ පූජකයන්ට දේශකයන්ට දෙන ඉඩ අවස්ථා ගුවන් විදුලිය රූපවාහිනී ITN අපිට අනිවාර්යෙන් ඒ ඉඩ අවස්ථාව දිය යුතුයි. මේ ඇත්ත ප්‍රශ්නේ රටට කතා කරන්නේ මුස්ලිම් මිනිහට මේක දැනගන්න විදියක් නැහැ මාධ්‍යවල අපිට ඉඩ නොදෙන නිසා.
අන්තර්ජාලයේ මේක කතා කරන්න විදියක් නැහැ Facebook ආයතන එක නතර කරලා තියෙනවා මුස්ලිම් අයගේ බලපෑම නිසා. තානාපති සේවාවල වැඩපිළිවෙළවල් නිසා. ඒතර කොහොමද මේ අත රටේ මිනිස්සු දැනගන්නේ? අපි තෙල් ටිකක් ගැහුවත් අපි යන වාහනේක අපි අනියමින් බදු ගෙවලා තියෙනවා මේ 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 බදු ගෙවලා තියෙනවා ආණ්ඩුවට. ඒ නිසා අපට සුද්ධයිතියක් තියෙනවා මේ වෙන අත රටට කියන්න. ජාතික මාධ්‍ය අනිවාර්යෙන් ජාතික රූපවාහිනියට අපි හිටානිද්දා එනවා මේ ප්‍රශ්න විසඳ ගන්න. එතකොට දැන් රටේ පූජක අධ්‍යාපනය ගත්තොත් දැන් මේ ඊයේ ගෙනාවු පනත ගැන පනත දි මොකද්ද මේ කියන්නේ ලංකාවේ පිරිවෙන් පනත හැටියට මේක කරනවයි කියලා. පිරිවෙන් ටික නියාමනය කරගන්න බැරි ආණ්ඩුවක් ලංකාවේ පාසල් ටික නියාමනය කරගන්න බැරි ආණ්ඩුවකට පුළුවන් ද මද්රසා නියාමනය කරන්න? මේ ආණ්ඩුත් එකයි කොයි ආණ්ඩුත් එකයි. මේ ආණ්ඩුවට තර බැල්ල වැඩක් නැහැ. මේ නිලධාරීන් කරපු විනාශය මේ රටට. හරි ඇත්ත නොකිය. දැන් පාසල් පෙළ පොත් හැදුවා. මුස්ලිම් සමාජෙම ඇවිල්ලා කියනවා 1981 ඉඳලා මරාගෙන මැරෙන ආගමික මතවාද උගන්වනවා කියලා. මොකද අධ්‍යාපන මාත්‍යාංශයෙන් උන් කෙළුවේ? කෙරුවේ? දෙයක් වුණාට පස්සේ ඔළුව ඇත ගහගෙන බැනර් පෝස්ටර් දාලා ශෝකය පළ කරනකන්ද බලන් ඉන්නේ. එතකොට අපේ යෝජනා ටික මේ මද්රසා සම්බන්ධයෙන් අන්තවාදීන්ගේ අතට පත් වෙලා තියෙන පාරම්පරික ප්‍රජාව යටතේ තිබුණු පූජක අධ්‍යාපන විදුහල් නැවත පාරම්පරික මුස්ලිම්වරුන්ගේ අතට පත් කරන්න ඕන. අපි ගත්තොත් උදාහරණ විදියට පුත්තලමේ කාසිමියා පාසල, මහරගම ගෆූරියා, වැලිගම බාරි, කාතන්කොඩි ෆලාහි ඇතුළු රට පුරා ඇති පූජක අධ්‍යාපන විදුහල්. එම පූජක විදුහල්වල විෂයපතය හැටියට පාරම්පරික නිසාමියා විෂයපතය යලි ස්ථාපිත කළා අන්තවාදී විෂයපතය මේ මද්රසාවලින් සහ ඒ අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් කළ යුතුයි. දැන් ඉරිදා දහම් පාසල් ගත්තොත් ඉරිදා දහම් පාසල් අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම මේ පල්ලිවල ඒ පල්ලි ඇතුළ රිංගල තියෙන අන්තවාදී ගුරුවරු. ඒ අන්තවාදී ගුරුවරුන්ගේ අතට පත්තල තියෙන මේ ආගමික ඉගැන්වීම් ක්‍රියාවලිය වහාම නතර කරන්න උලමා සභාවට බල කරන්න ඕන ආණ්ඩුව. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ත්‍රස්තවාදය නිර්මාණය කිරීමට, සමාජ බෙදුම්වාදය නිර්මාණය කිරීමට, ඊළඟට අරාබි සංස්කෘතිය ගොඩනැගීමට අරමුදල් ලබන උලමාවරුන්ගෙන් තමයි ආණ්ඩුව උපදෙස් ගන්න. ත්‍රස්තපඩව හදන උලමලගෙන් තමයි උපදෙස් ගන්න. ඉතින් කොහොමද මේ ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් හොයන්නේ? මහානායක හාඳුරු හම්බෙන්නේ උලමලා. මම ඉල්ලා හිටනවා අස්ගිරි මල්ලතු ඇතුළු මේ රටේ නිකායේ මූලස්ථානවලින් සහ සියලු ප්‍රධාන ඒ ආගමික සංස්ථාවන්ගෙන් මේ 30 වෙනිදා තියෙන 30 වෙනිදා පවත්වන නියමිත ඒ මුස්ලිම් සමුළුව වර්ජනය කරන්න කියලා. එහෙම නැත්නම් මේක කල් දාන්න ඕන. ඉස්සලා ආගමික කණ්ඩායමේ කපිත් එක මේක කතා කරන්න ඕන ඒ සංවිධානය කරන උදවිය කවුරු වුණත්. මොකද මේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් බැට කෑවි දුක් විඳ අපි ඇත්ත ප්‍රශ්න දන්නේ අපි. දැන් ඉන්න ඕන තරම් වීරයෝ. ඊළඟට පාසල් අධ්‍යාපනයේ තුලින් බලන්න මේ නියාමනය කරපු හැටි ආණ්ඩු මරදාන ප්‍රදේශයේ එක්තරා පාසලක අධ්‍යාපනය ලැබූ සහෝදරයන් දෙපළක් ISIS එකට එකතු වුණා. ඒකෙන් එක පුජ්‍යලෙක් සිරියාවේදී ජීවිතක්ෂයට පත් වුණා. දෙමළකට තිබුණා වාමි කියලා ආයතනයක් WAMY වාමි. ඒ වාමි ආයතනයේ පවත්වපු නේවාසික කඳවුරුවලට තනිකරම මරාගෙන මැරෙන වහබ්වාදී උම්මත්ත කන්තවාදී උගන්වපු ආයතනයක් වාමි. ඒක ඉගෙන ගත්තා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒතර වාමියකට ගිහිල්ලා ඔළුව විනාශ කරගත්තේ ඒ ඉබ්‍රහිම්ලා ආදී මේ ඔක්කොම ඒ පාසල් යන කාලේ ඉඳලා. උළුමලට මේක නවත්ත ගන්න පුළුවන් වුණාද? දැන් මේ මද්රසා නියාමනේ මේ හදන්නේ මේ කලබලය ඇස්සේ උන්ගේ මද්රසාවලට ඕන කරන නෛතික බලය මේ ආණ්ඩුව ලව්ව කරගන්න. ඒ ඡන්ද ටික ළඟයිනේ. ඊළඟට හැව්ලොක් ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබපු කෙනෙක්
Siriyanu trustyanne ekathu vela tiyenu. Ekata pradhana wasen hethu vela tiyenne Bilal Phillips kiyala prasiddha loke wahabwadi nayakayek innawa. E Bilal Phillips ge pot malaga visala pramanayak tiyena. Ewai pahadiliwa dakwala tiyena Qurane 9:5 wagantiya kriyaatmak karanna kiyala. Puluwan nam man kiyenawa ulamalata nadu daapam apita puluwan nam. Api nam dannawa me prashne visadana dawasen. Aye me antawada walata hurutal wenna pidi diyanne apata balaye tiyena na. Etakota e Bilal Phillips ge igenwim itama krura igenwim nisa api waga kiyemen kiyenawa apita onnan maadhya hamugurunath genala waadi karanna puluwan aaga mata hari muslim minissu innawa me rate kochchara kururuda kiwoth habai e minissunta voice ekak ne deshapalanikawa balayak ne ulamalage dana balaya ulamalage deshapalana balaya ulamalata tiyana jaatyantara balaya ewa hamuwe merate sampradayika muslim prajawa asaranai danata rajya saha paujjalika paasala wala bhavita karana sielu mantavadi islamiye pelapot saha guruwat pot wahama tahanan karanna ona ewenowata paramparika islamiye pelapot saha guruwat pot yali ඒකට ආදේශ කරන්න ඕන. තැන් තැන්වල නියාමනයකින්තරව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීම අනිවාර්ය වශයෙන් ඉක්මනින් සිදු කරන්න ඕන. එවැනි පාසල්වල දැනට ඉගෙන ගන්නා දරුවෝ රජයේ පාසල්වලට අනුයුක්ත කරන්න ඕන. දෙමටගොඩ ඉඳලා වැල්ලම්පිටිය දක්වා 20කට වැඩි ජාත්‍යන්තර පාසල් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වහම් මේ ජාත්‍යන්තර පාසල් නවත්තලා ඒ දරුවෝ සාම්ප්‍රදායික අධ්‍යාපනයට ගේන්න Ulama sabahat andu balakaran nona andu ek kriya marga ganu nona mukadha ulama la merate palakyo nona nisa ulama la asaeti meka palane karan dhanata te gollo andu etule andu ekwage palane karan wani e nisa ulama lage puspatwalata baya novi andu therum ganna nona me rata koheda hasuruwanna nona kiyala thing awasanawata susumnawa kadicha me nayakayo inne e nisa meka therenne ilangata vishwid අපි දැක්ක දැන් හිල්මා මුස්ලිම් ජාත්‍යන්තර කාන්තාව විදුහල තියෙනවා. ඔයගලන්ට මතකද අපි එදාසල හෙළදරව්වක් කළා මරි ડોක්ටර් මරීනා රිෆයි කියලා. ගල්කිස්ස ප්‍රදේශයේ 100%ක් අරාබි පාසල කරපු ඒ විදුහල්පතිනිය. ජාතික ගියර නැගිටින්න එපා කිව්වා. පිළි අරන් තිබුණා ඒ කාන්තාව. එතන මේ හිල්මා මුස්ලිම් ජාත්‍යන්තර පාසල ඇතුළු හුඟක් කාන්තා පාසල්වල තමන්ගේ තාත්තලට දුව ඉගෙන ගන්න පාසලට ඇතුල් වෙන්න තහනම් කරලා තියෙනවා. දුව ඉගෙන ගන්න ඒක තහනම් කරලා තියෙනවා. මේ මේව තමයි තලේබාන් පන්නේ ක්‍රියාකාරකම්. තලේබාන් පන්නේ ක්‍රියාකාරකම්. ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ගත්තොත් දැනට විශ්වවිද්‍යාලවල විශාල ප්‍රමාණයක් මේ ඉස්ලාම් මන්තවාදී ඉගැන්වීම් කරමින් ඉන්නවා මේ මොහොතේ විශේෂයෙන් මොරට විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර සාක්කයක් අපිට පෙන්වන්න පුළුවන් ඉතාම දරුණු ගණේ වහබ් කඳවුරු විශ්වවිද්‍යාලය ඇතුළේ ගොඩනගලා ඉවරයි අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩල වලට ওই ශිෂ්‍ය සංගම් වලට මේව පේන්නේ නැහැ ඇයි උන්ගේ සුසුම්නාව කඩලා රතුපාට රෙද්දේ මේ රතුපාට රෙද්දෙන් ගැට ගහලා පෙන්නේ උන්ට දැනෙන්නේ උන්ගේ අනාගතය තමයි මේ වෙනසෙන්නේ කියලා රතුමල්ලිලාට සුසුම්නාව කඩලා ජාතික චින්තනයේ සුසුම්නාව කඩලා ඒගොල්ලෝ රුසියාවට කොහෙද මේ අනුව හිතන්නේ එහෙම නැත්නම් මේ මේ කියුබාවට අනුව හිතන්නේ ඉතින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තත්ත්වය ඉතාම භයානකයි ඊළඟට මඩකලපුවේ දැන් ඔය ඉදිකරමින් තියෙන විශ්වවිද්‍යාලේ අපි 2013 හෙලි කරේ ඒකින්ද අපි මේ මද්රසා නියාමනය කිරීම සම්බන්ධයෙන්
ඒ හදන හදලා දැන් සංශෝධනය කළ යුතුයි කියන පනතට එකතු කර ගැනීම සඳහා මම ඊටාම කෙටියෙන් මේක කියවගෙන යනවා මොකද වචනයක්වත් වරද්දන්න බෑ ඒ නිසායි මේ ලියාගෙනද මේ 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 ප්‍රකාශය කරන්නේ අපි කියනවා තබ්ලික් දැන් ඔන්න බලන්න අන්තවාදී කල්ලිමයා අන්තවාදී මත මතදරන සංවිධාන මේ ලංකාවේ ක්‍රියාත්මක වෙනවා තබ්ලික් වහාබි Salafi, Ikhwan Muslim, Jamaat Islam, Meokoma, Ummataka Agamika Matavad, Saharan, Panne, Maragana Marana Minisu Hadana Matavad. Then may Hadana Itamai, then may Panata gain the Gilabalakaran equipment. Mokada Andwe, Niti Atatema, Me Maragana Panana Panne, Daru Hadan, Madrasa Artica, Niti Katagaragan. Enisa metabik tablik wahabi salafi ikhwan jamaat islam matawade sri lankawa tul tahanam karanna ona me panat genna kalin emen mema matawade samajagata kala antawadi sangvidhana nirmaatru warun ona tablik jamaat ilyas wahabi salafi abdul wahab ikhwan muslim hasanul khanna jamaat islam maududi yanadin ge saha own ge anugamikayan wana ibnu taymiya yusuf al kardawi bilal philips Ibn Bas, Ibn Utaymin, Ishaq Al-Huayni, Hussein Yaakob, Muhammad Hassan, Al-Ghanim, Al-Maksud, Al-Burham, yana Pujjalayange Deshana Saha, Prakashana Vahama Tahanam Karandon. Me ratayatule me siru prakashana tiyeno. Me siru prakashana tiyeno. Me mohote vedi. Grand Pass keo denut ganna puluwa. Grand Pass, Merkas Sakafatul, Vajame, me ulamalage prakashana ayatini gana, me denut gata hai mewa. එතකොට මේවා වහාම තහනම් කරන්න ඕන මේ මද්රසා පනත් ගේන්න කලින්. එමෙන්ම සාකිර්නායක් අබ්දුල් බාසික්, අන්වර් අල් අවුලාකි, නෝමාන් අලී ඛාන්, මුස්තිමෙක්, යාසිර් කාදී, අබු මුෂාබ් අක්කාරි, ඉමාම් අල් හකීම්, ජී ජෙනුලාබ්දීන්, කෝවේ අයුබ් යනාදී මේ අන්තවාදී දේශකයන්ගේ සියලුම දේශනා මෙරට තුල ප්‍රචාරය වීම Wahama tahanam kalayutui ratata eneka valakviyutui. Me kiyapu namdarana agamika nayakeyo megollan beru walata yanawa peradeniyata yanawa paragahadeniyata yanawa ratawate yanawa kaathan kudiyata yanawa agamika deshana pawaththanawa den agamikantawadiyata samahalata visa aragena me endona ne me katunayaki samahara nalikawala pay 24 ma pennano Eva tahanan kalla ne? Jati ke rupa hai ni pen nan ne? Dengen ke samagam bling nada tu orang yang awan ni mana ada buat kian ni me? POTV kia, I dialogue TV kia, I bang orang channel le. Eva asal dah mekai beli berai. Enggalan tu berarti ni mekam tamai. Itu kote. Sialum amtabadi anugami kian ge potpat. Mudris sahavidyuttha naviin sanimeden prajana khati itu sial lak matahanam kalla yutui. Muslim saha Muslim nona ratavalat, meva siallama tahanan kalla thiyena me veddi. Udaharana vidiyata China, Soviet deshe, Singapore, Malaysia, Indonesia, Egypt, Tunisia, Jordan, Tajikistan, Chechnya, Bosnia, kiyana me ratawal wala me aagamika nayakayan ara man udin kiyapu, Abdul Wahab ge wenna puluwang, Ilyas ge wenna puluwang, me Hasanul Khanna ge wenna puluwang, Jamaat Islam nayaka Maududi wenna puluwan Bilal Philips wenna puluwan Yusuf Palkar me siyalu denage deshana saha potpat me ratawal wala tahanan kala thiyena. Habai Lankawe mage langa thiyena loriya pirenna potpat. Itin ewa kohomada enne? Me gana kiyawimak ne. Mokada Muslim mantawade kiyana eka goda nagenne harima sookshma widiyata. Eka harima mruduyi. Eka pilikawak wedena wage. ඒක තරම් භයානකයි අන්තිමට මේක ගිලගත්තට පස්සේ පිළිකාව සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වෙලා ලෙඩේ හොඳ කරගන්න බැරි දක්වා බොහොම සියුම්මයි මේක යන්නේ. ඒගොල්ලෝ ඔය උලමල කියන්නේ හරි භයානක జాතියක්. ඒ උලමල මේ සමාජයේ හසුරුවන්නේ එහෙමයි.